අයිබෝන් කොරියාවේ ගිහිල්ලා ඇවිල්ලා ස්පෙෂල් ටොපික් හෝ නෝමල් විභාගයක් ලියපු අයට කියනවා, මේ විදේශ සේවකෙන් කියනවා ඔයාලගේ හොයලා දෙන්න කියලා සේවා සහතිකයක්. එතකොට සේවා සහතිකේ හොයාගන්න විදිහ තමයි මේ කියලා දෙන්න හදන්නේ. සේවා සහතිකේ හොයාගන්න ඔයාලට යන්න වෙනවා www.eps.go.kr කියන සයිට් එකට. එතකොට මේ සයිට් එකට ගිහිල්ලා ඊට පස්සේ එතන සයිට් එකට ගිහපුවම අපිට මුලින්ම පේන්න තියෙනවා foreign worker service කියන එක. එතකොට foreign worker service කියන තැන උඩම දිනන ID එකක්, ඊට පස්සේ යට password එකක් තියෙනවා. එතකොට මේක හදාගෙන නැත්තම් sign up යන්න ඕන. ඔයාලා ඒ අවුරුදු වල අපි කලින් ගියපු අයට මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට කලින් ගියපු අයට මේක හදලා නැත්තම් හදන්න පුළුවන් ආයි sign up වලින් ගිහලා. එහෙම නැත්තම් ඔයාගේ username එක හෝ password එක හොයාගන්න මතක නැති කෙනෙක් ඉන්නවනම් මේ fine ID හෝ password කියලා තියෙන වම් පැත්තේ අන්න එකෙන් ගිහිලා ID එක හොයාගෙන ඊට පස්සේ password එක හොයාගන්න පුළුවන්. හැබැයි ඔයාගේ කලින් තිබිච්ච email address එක මේකේ අවශ්‍යයි. ඒකේට තමයි මේ ID එක ඇවිල්ලා ඊට පස්සේ password එක පිළිවෙලට recover කරගන්න පුළුවන්. ඒ විදිහට කරගෙන මේකට log වෙන්න. මේකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට පේන්න තියෙනවා. එතකොට මේ විදිහට පේන්න තියෙනවා මේ තියෙන පිටුවේ පල්ලෙහාට යන්න. මේ පිටුවේ පල්ලෙහාට යනකොට ඔයාලට පේන්න තියෙනවා යට log වුණාට පස්සේ මෙන්න මේ certificate of certification of career කියලා එකක් තියෙනවා. අන්නේ ඒක උඩ ක්ලික් කරන්න. ඒකේ print කියලා තියෙනවනේ. අන්නේ print එක උඩ ක්ලික් කරන්න. ඒතර ක්ලික් කරාට පස්සේ ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ පිටුවක්, තමන්ගේ පිටුව. එතකොට වෘත්තීය සහතික නිකුත් කිරීම කියලා උඩ දාලා තියෙනවා. ඊට පස්සේ ඒක යටට යන්න. යට scroll කරන්න. යටට ගියාම එනවා ආයතන තොරතුරු කියලා. එතකොට ආයතන තොරතුරු යට මේකේ මොකද ආයතන කරන හේතුව මොකද්ද කියලා අහනවා. නිකුත් වෘත්තීය සහතිකේ නිකුත් කිරීමේ අරමුණ අහනවා. ඒක දෙන්න FOSLB FE interview කියලා. දීලා application එක කියන උඩ button එක උඩ click කරන දකුණු පැත්තේ කොනේම තියෙන application කියන button එක උඩ click කරන්න. click කරාට පස්සේ යනවා ඉදිරියට. ඉදිරියට ගියාට පස්සේ ආයෙ අර පිටුව මෙනවා. ඒකේ යටට යන්න. ඒ එන පිටුව යටටම යන්න. යටටම ගියාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා ඉඳපු company වල නම, ඊට පස්සේ ඉඳපු කාලය ඔයාලට පේන්න තියෙයි. ඊට පස්සේ ඒකෙත් යටට යන්න. යටට ගිහිල්ලා බලන්න, යටට ගිහින් බලුවහම මෙන්න මේ වගේ තැනක් පෙනේ, ආයතන තොරතුරු කියලා. එතකොට ආයතන තොරතුර හේතුව මෙහෙම වැටලා තියෙනවා. date එක වැටලා තියෙනවා. එතන තියෙනවා issue certificate of career කියලා යට නිල් පාට තීරයක්. එන්න ඒ තීරේ click කරන්න. ඕකේ කොරියන් වලින් ගන්න ඕන නම් එහා පැත්තේ තියෙනවා එකක්. එන්න ඒක click කරන්න. ඒ වගේම ඉංග්‍රීසියෙන් ගන්න ඕන නම් ඉංග්‍රීසි එක click කරන්න. ඒ විදිහට ඔයාලට ගන්න පුළුවන් මේකේ මේ කියන සහතිකය. එතකොට මේ සහතිකය ගත්තට පස්සේ මෙන්න මේ සහතිකය මෙන්න මේ විදිහට ඒකුණ ක්ලික් කරලා පස්සේ සහතිකය එනවා මෙන්න මේ විදිහට. ගත්ත date එකයි මේ ටික වැටෙනවා. එතකොට ඔන්න ඕක තමයි ඔය කියන සේවා සහතිකය. එතකොට සේවා සහතිකයේ උඩ ඔය කියන page එක උඩම තියෙනවා print කියලා දැන කන් එතනින් print කරගන්න පුළුවන්. ඔයාලට print out එකක් computer එකට connect කරලා තිබ්බොත්. එහෙම තමයි print කරගන්න වෙන්නේ. color print out එකක් ගන්න මේක color print out එකක් එනවා. එතකොට එහෙම නැත්තම් ෆොටෝ එකක් අරගෙන මේකේ අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඒක crop කරගත්තත් හරි ආවේ, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ එහෙම තමයි මේක ඔයාලට කරගන්න තියෙන්නේ. මේකේ print out එකක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් copy එකක් ගන්න පුළුවන්. ඒ විදිහට copy එකක් ගත්තාම ඔයක තමයි වලයි සේවා සහතිකය. මේක උඩ විස්තර මම මකලා තියෙන්නේ. එතකොට මේ company විස්තර ටික උඩ තියෙනවා කොටු වල. ඔයාලා ඉඳපු company කීයක හිටියද, company කීයක් මාරු කරාද ඔක්කොම ඕකෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේක ඉල්ලන්නේ පරණායකේ මොනවද කොරියාවේ කරපු දේවල්, කොරියාවේ කම්පැනි කොච්චර මාරු කරාද, ඒ ඔක්කොම විස්තර මෙතනින් අහුවෙනවා. ඒකට එතකොට දෙවෙනි අවස්ථාවේදී යන කෙනෙක් වෙබ් එකකට වැටුණාට පස්සේ වෙබ් එකේ කෙනාට ඇග්‍රීමන්ට් එකක් දෙනකොට ඒ ඇග්‍රීමන්ට් එකට සජන්නෙන්ට එයාට දෙනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් වෙන තමයි මේ පහසු වෙන තමයි මේක ඉල්ලන්නේ. මේක අනිවාර්යෙන් දැන් කොරියාවෙන් ඉල්ලලා තියෙනවා. මේ තොරතුර එයාලා බලනවා ඔයාලට ඇග්‍රීමන්ට් එකක් දෙන්න කලින් ඔයාලා කම්පැනි කීපයක් මාරු කරලා තියෙනවද, කම්පැනි වල මොකද්ද කොහොමද වැඩ කරලා තියෙන්නේ ඔක්කොම අහුවෙනවා. එතකොට කම්පැනි නම්බරේ ඔක්කොම විස්තරය තියෙනවා. එතකොට එයාලට දෙන පහසුව සඳහා තමයි මේක ගන්නෙ. ඒ නිසා ඔයාලගේ මේකේ පහ මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා අර අන්තිම රින්දි කම්පැනි සජන්නිම්ට කතා කරලා ඔෆිස් එකට කතා කරලා කියන්න කොහොම හරි යන්න බලන්න. මොකද මේ වගේ කම්පැනි බර ගාණක් මාරු කරලා තියෙනවා. කම්පැනි මාරු කරන පුළුවන් උඩරේ මාරු කරලා තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි කම්පැනි මාසෙන් සතියෙන් වගේ ඇස්සලා තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්න කරලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් ඉෂු නොවෙන්න හැකියාවක් තියෙන නිසා ඒ වගේ අය අනිවාර්යෙන්ම මොකද ස්පෙෂල් හෝ නෝමල් හෝ මොන දේ ලිව්වත් පළවෙනි කම්පැනි අවුරුද්දකට වඩා වැඩ කරලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ මෙතනින් අහුවෙනවා. ඒ වගේම පළවෙනි කම්පැනි වැඩ කරලා නැත්නම් අර වගේ අනිවාර්යෙන්ම අන්තිම කම්පැනි ස්පෙෂල් දීපු කෙනෙක් නම් ඒ කම්පැනිට කියන්න මේ කොහොම හරි කියලා ගන්න කියලා කියන්න. නැත්නම් ඔයාලා වෙබ් එකේ පැටලෙ ඉඳලා
මේ හේතුව නිසාම ඉංගල යන්න සම්භාවිතාවක් තියෙන නිසා මේ සහතිකය මේ පාර අනිවාර්ය කරලා තියෙනවා ඉන්ටර්විව් වලට. එතකොට මේ සහතිකය හැමෝම අරගන්න මේ විදියට බලලා අරගත්තා පස්සේ මේ සහතිකය දීලා ඉන්ටර්විව් එකේ වැරදි ටික කරගන්න පුළුවන්. එහෙමනම් ඔබට සුබ දවසක්.